දුසාදුුසාදුු නමස්කාරවීවා බුදුරරුනැට සැමැද බුදුහිමි සාරනයාමි නමස්කාරවීවා දම්ම නැ සැමදාසද හම් සාරණයමි නමස්කාරවිීවා සංගරුව නැට සැමදාමහා සංග සාර්නයාමි නමස්්කාරවිීවා නුරුඇනැ සැමදතිසාරයන සාරනෑ යාමී සාදුු 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 අපගේ පරම පූජනය ගුරුදියෝත්තම කල්්‍ය අන මිත්‍රර පින්වල්ලකු වාමින් වහන්සේට හද පිරි නමස්කාරය වීවා සාදුු සාදුු සාදු ද්ධාවන්ත පංවත්නේ මේ පිංවතුන්ට අද දවසේ මේ රද්ධහා රූපවානෙන් ලක්විරගුවන් ුදරින් ධර්මයහන්ට සලස් වන්නේ අද ධර්මදාන්නේ කොටස්කරුවම් බවට පත් වන්නේ පංවත් ඉන්දිරා අද සූරිය මෑනියන් සහ දරුවන් විසින් ඉන්දිරා අදස්සූරිය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත්භාවයත් දීර්ගායුසත් පතමින් ඔද මේ ධර්මදානයේ පින රැස්කරගන්නවා අදදවසි ඉතාමත් වටින කාමිින් අන්දූලෝකයට ඒ කාමේ නැමැති කාන්තාරයකට වහින වැස්සක් වගේ ඉතාමත් මෙහිරි දහන්වරුසාාවක් මේ හෝරාවේ ඔබට ශ්‍රවනය කරන්න පුළුවන්. මේ විස්තර ටික කංවලට අහගන හිටියත් සැපය. විිච්චර අපි මුලාවුන ලෝකය ගැන තේරෙන්ට ගන්නවා. මම කල්පනා කළ මේ ලෝකයේ ගොඩාන් මිනිස්සු මැරුුණට පස්සේ සතරාපායට යන්නීම මේ කාමේ මුල් කරින්. මෙච්ර උතුන් ශ්‍රී සද්ධර්මයක් ඇහෙද්ද මෙච්චර උතුන් ධර්මයකුත් අපිට තියෙද්දී මේ නොමග යන්නේ සිත පරණපුරුද්ධට වැටින්නේම මේ කාමනමති සැඩ පහරට අහු වෙලා තියෙන නිසා පැවිදිවෙන්ට ආසාහිතෙන ළමයින්නවා එයට කඩාගණ්ඩ බැරි බන්ධන කාමබන්ධ පැවිද්ධ උතුන් මහනක මුතුන් කෙල් හිතෙනවා කාම බන්ධනී කඩාගන්නවාර බය හිතෙනවා පැවිද්ධ ප්‍රපාතියක් වගේ පෙනවා කාමෙන් අන්ඳුන ලෝකීට අම්මතාත්තා තෑරල කසාවත් දරාගෙන වන ගොමෝල තියෙන කුටිසිෙනසුංහල වාසය කරන ජීවිතය බයහිත වට් කිනොවයි කැලි කොහම ඉවද දන්නේ රාත්‍රීට ආහර ගන්නතුව කොහොම ඉවද දන්නේ අම්ම තාතා අතැරල කොහු ඉන්වද දන්නේ කියල්ලාර බයහිතනු ඒ හැමතැනගුවතියන්නේ කාවම බන්ධනය බුදුරජාන් වහන්සිේ වදාල්ල කාමීන් අඳුන ලෝකීට පැවිද්ධ ප්‍රපාතයක් වගේ කිය භාංගිතු න්සේ කල්පනා කලා කියනවා භාංගිතු නාන්සේටත් බෝධි සත්ව කාලි පැවිදෙන් හිතන කියනවා ඒ අර සතර පෙරණමිච දෙලා ඒ පැවිදෙන්ට හිතුවට හිතන වේගිට පැවිදිවෙන්ඩ වයිරු දු භාගි බෝධි සත්වය කල්පනා කලා කියනවා දෙමං මේ මහනවෙන්න හිතනවා ඒවන මං හිතන වේගිට මට පැවිදදිට මම යන්නේන ෝයිෂත්ය කල්පනාවනක් කිනවටමි කාම අත්තාරට බැරි. කාමේ ආදීනවමන් සිහි කරන්නේ. පැවිද්දේ ආනිසංසමන් සිහි කරන්නේ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය කියලා බෝජිහත්වයන්ට තේරුණා කියනවා. දැ සමහර දමයි අපෙන් ඇවිල්ලානවා ඇයි ශාවින්දාස අනේ මානවෙන්න්ඩ අහිතින්න ඇැති. අන කොච්චර හොඳද මේ පැවිද්ද උතුම් බුද්ධවාාසනයක් කලාතුරක මේ බුද්ධකාලේ අවසාන යුගයේ ලොකසාමීන් වහන්සේ වගේ උතුම් ගුරුවරයෙකු තිද්දිින් අපිට පැවිදිවෙන්ට මේ ඇතැන් හොඳයි ඒ වුනාට මේ හිතට හ නෑන කියල කියනවා ඒ ඒ ඒකට දෙන්නතින උත්තරී තමයි ඒ හිය හිතට එන්න නැත්තේ කාමී ආදීනව හිතන්නේ පැවිද්ධ ආනිසංස හිතන්නේ ඊළඟට ඔයා අමතර කාරණාව මම කිවී. බ හාභෝයි සත්වකෙන යම් දවසක මම කාමේ ආදීනව හිතුවාද පැවිද්ධ ආනිසංසේතුවාද. ආනන්න එදාට මට ගීගේ අත්තැල්ල අබිනිස්ක්‍රමණය කරගන්න පුළුව වුුණනාක. ඊළඟට තමයි දැන් සමහර විනිස්සු මැරිල්ල ගුඩාක් ඒගේ උපන් ජීවත්වෙච ගෙදරමු මල පෙරයුතු වෙලා උපදිනවා ගේ අත් ඇරගන්නඩ බැරුව. හරයි මැල්ල තමන්ගේ බිරිඳ ලංඟට මේේනවා බිරිඳත් අතරගඩ බර දරුවවා තැරගණඩ බැරුව මන බුරුවත් තැරගණ්ඩ බැරුව ඒ වගේම උපදිනවා තමාන්ගේ ගමීම උපදිනු තමන්ගේ වතු පිටිවලම උපදිනෝ ප්‍රීද්ධ ලෝක ඇයි මේ අතැරගඩ බෙරුව ඊළඟට ඔන්න තරුණ සමාතිය ගතට පස කාමෙන් අන්ද වෙලා. හිතට ලොකුම සැපය දෙන්නේ කාමයෙන් කෙල හිතන්න සැඩ්ඩ පහරකට හු වෙලා යනවා කොල්ලු කෙල්ලු ටික මාධ්්‍යිය කාමය මිස්සරහටදාන. ඕනම දෙයක් අපි පනාවක් විකුුණන්ඩත් කෙල්ලෙගි රූපයක් ද. හොදට බලන්න තට අර මිනිස්සුයිගේ හිත ඇවිස්සයෙන්නේ යමකින්ද ඒවමදානු ඉති ළමාල අපිට ආච්චි ලජීයලා මලධතර උකෝම එක රංචුවට කටඇරගෙන බලාගෙනන්නවා ඉති මේ ලෝක පිංගතු කල්පනා කරන මේ වගේ නිදහස් වීමක් නැද්ද ඊළන් රේ අතර තවතියෙනවා අවෝයා අතර ඔන්න දෙැන් ඔයි කාම සැඩ පහරට තහු වෙලා ඉද්දී ඔන්න කලාතුරකින් බනකුත්තහනෝ ඒමෙන තන් සංසාරය පිනකට හිතට පීඩනය ගුද දෙෙනවා උඹ මේ කාමසා උඹගේ වැඩි උඹ මේකක දේවල්වලට ඇබැහි වෙලා වැඩි හිත විසිරෙනවා වැඩි කියලා හිතටත් සංඥාව දෙනවා එතකුට යාලට මෙකින් ගැලවෙන්න ඕන ඒත් ගැලවෙන්ඩ විදදිහක් නෑ අද එපා කියෙනදේ හිට ඕන ආය නම්මම් මේ දේ කරන්න කියලා හිතනවා ආය තීරගතඒ වරදට පෙළඹෙනවා. තමන්ගේ හිතීතියෙන ආසාවල්වලටම පැහිල යන යාලුව හම් වෙනවා. තැන් හම්බ වෙනවා. පුද්දුමසාගත ලෝකයකට වැටුණා. ඉතිං ආන් නඔය ලෝකයේ ගැන ජීවිත ඒ ලෝකයේ ගැන ප්‍ර්ඥාඇසිම් බලන ක්‍රමයක් කියල දෙන්න අද. බුදුරජාණන් වහන්සේ, මේ කාමයේ දිහා බලන්ඩ කිව්වා එකනි අබුදරුවෝ යාන වහන වතුපිටිවලින් සතුටට වන්න කාමආසාවින් කාමසට තෘප්තිය හොයෙන ඇහැට ආසාව ඇතිවෙන රූප හොයන කනට ආසා වැතිවෙන ශබ්ද හොයන නාසේට ආසා වැතිවෙන සුවද හොයන දිවට ආසා ඇතිවෙන රසය හොයන කයට ආසා ඇතිවෙන පාස හොයන මෙන්න මේ කාම මඩ ගොහොරුවේ වැටිලා ඉන්න කෙනෙකුට ජීවිතයේ දිහා බලන්න බණපදයක් මේ කියන්න බුදුරජාණන් වහන්සේ වදාලා ඔන මේ කියනෙව ඇත්තද කියල බලන්න මම මේ කියන එක බුද්ධ වචනය ඇත්තද කියල බලන්න අප සාදා කාමාවෘත්තා බගවතා බහු පායාසා ආදීනෝ වෙත්ත බිහිවෝ බදුරජාවාන්සේ වදාළ අප සාදාකාම කාමී ආස්වාදී චුට්ටයි කියල බුදුරජාන් වන්සේ වදාල බහූ පායාස විිහිස වැඩි පීදා වැඩි දුකවැඩී චටි ආස්වාදයේ ආදීනෝ එත බිහිියෝ ගුඩා කාදීනවා ප කියීම කාමසාාව මොල් කරගනම විවාහයක් වෙනවා කිය. ආස්වාදී චුට්ටයි. ඊළගට ගිවල් දොරුවල් හැදීම ඇඳුම් පැරඳුම් ගැනීම නඩත්තු කිරීම වෙහිස ගුඩයි. හම්බුකරන්න සිද්ධවීම ඊළග ලඩ දුක්කවලට දැ තනියෙන් ඉටියමන තමන් තනියෙන් ස්පිරිතායන් තන් ලිඩුනත් ස්පිරිතාදයන් ැතවත්යිල්ල නොත් ති ස්පිරිතාාලය ඕන. තන හිටයන තමන්ට තර දු ගේ තින තවත් ඇඳු ගේ නො තනනි ඉතියන යි හරි හි විදල ඕන ලාලක පුළුව දැන් වෙලාලවටගේ දෙෙට න මලපට දුක ආදීනව ගොඩයි. ි සැපයි අර ඇහැ පහල නෝනකිනාට ආදීරනෝ දකි නැහැ පහල නෝනට පස්සී. එකම එක දයි පේන ඉතම ආස්වාදයිආස්වාද ඇයි ටීව වලින් දකිනවා අත්තල්ලගන ජෝඩු යනවා දකිනවා ඊළංට බස්ස කියනකට පාරයින බංකෝල කොල්ලොකුරුට්ටු කතා බාකරගෙනවා ජෝඩු කතාගරකවා දකිනවා සහිතයවා අප අපසාධ කාමවා අල්ප අශවාදය. ඔබගේ හිත පිනවන යම් කාම සැපයක් ඔබගේ හිත හොයෙනවනම්. වේකදිහ බලන්නද. අප සාදා චූටි සැපයත්වේනවා. ගොඩක් වෙහෙසෙන් ඕන ආදීනව ගොඩයි ප්‍රශ්න ගොඩයි. ඊට වස්සේ ඔන්න කාමේ ඇත්ත කාමය ඇත ඊළඟට අට්ටිකංකලූපමා කාමා බුදතා බගරවතා බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාමය ඇටකටුකෑන් ලක්වගේ. මොකද මේ ඇයටකටු කෑල්ලක්කෙන් දක්ෂ ගවගාතකකෝ ඔහුගේ ගෝලෙක්කෝ හොන්තට ගවේ ඇයටකටුවක් මේ රහින අමස් රැහැල රැහලා රැහලා හොන්තටම ඇටකටුවු සුද්ධ කරනවා. දෙ මස්ති කැරන් ඉවරයි විිසික කරන ඇ කටුව දෙනවා මනුස්ස්‍යකුට ඒ මනුස්සය ගිනල්ල මේක බලුකුක්කකුට දෙනවා බලුකුක්කා මේක ලී සුවන්දට ලී රහට ලිවකනවා 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 අතාරන්නේ දැක කියන්න බඩ පිරෙනවාද බඩ පිරින්නේ ඇ්කට්ටක් ලෙවකනවා වගේ අපි මෙතිෙක් කාලයක් කාවාසාාවත් ෘප්තිමත් කරගඩහදයි ඉවරයක් නෑ. ඇති කියලා දෙයක් නෑ පිරිච්ච දෙයක් නෑ. ඇටකටු කෑල්ලක් ලෙවකනවා වගේ. දෙන් කණබොනය කුනත් බලන් කනවගනු ඉවරයක් නෑ. බලු පැටියෙක් ඇටකටුවක් ලෙවකනවාගේ බඩ පිරන්නේ ජීවිද දි බලන්න මට වැඩිය සමහලට ඔබට කල්පනා සක්තිය ඇති මට වැඩි ඔබට විමසන් පුොළුවන් එම් මම කියන එක විමසන්න ඇටකටුවක් බල්ලෙක් ලෙවකනව ලව කනවා ඉවරෙකු නෑ ූ අතාර නෙත්නෑ ලේරහට සමහට තමන්ගේෙ දත් ලෙවකාල් ලෙවකාල දිවහැපිල තමන්ගෙම ලේරහ තමන්ඩ දැනු ඇැති. ඒත් බල්ල ලෙවකනු අතාරන්නේෑ ආන්නේ වගේ කාමාසාාව කාම හිතේ කාමේයට තියෙන කැමැත් කාමය හොයන ගතිය අත්තරන්නේ. ඇති දේකුත් නෑ පිරිච්ච දේකුත්නේ තමන් හොයන දේ තෘප්තිමත්වෙලත් නෑ අතාරින්නෙත් නෑ ඇටකටුවක් ලෙව කන බලු පැටියෙක්ගේ කාමය හොය යන කෙනාගේ වෙනසක් නෑ. අප සාදා කාම අල් පාස්වාදයි. බහෝ පායාස ගොඩාක් විහෙසයි පීඩයි ආදීනව ගොඩායි දමේ ගෙනගන්නක ොචරමහන්සේනවා රිසාල් කාවා කියන සහතුට තියෙනවා පි ද රිල් රිසාල් තීටක කියෙනවා න්න පසතුට. ඒ සතුට ආාවට පසය අවුරුදුුව කොළාක් විිඳපුද දුකාමතකයි. අවුරුදු දහතුනක් විඳපුද්දුකාමතකයිටස දහදුක්විිඳලා කැම්පස් ගිහිල්ල ඕනන රස්සාාව කකම්මය රස්සා හම් ිච්චිගම ච්චර අවුරුදු විසිගානක් විඳ බුද්දු කාමතකයි රස්සාාවනැම ති්‍යස්වාදේපේනවා ඊර්වාස ඔන්න නයිවෙල ගෙයක් හදනු ගේනැම ති්‍යයාස්වාදපේනවා නයිගෙවන්්ඩෝන කියෙන දුක පේන දරුවේ කම් වෙනවා දරුවෙක් ලැබුණනාගේ නස්වාදේපේනවා දර ගන්නන් න ඩ දුකට හන් න නිදි රගන න දරුවන්ගේ ්‍රශන අන නාගති හැදීද නැහැදීද රෙක්ීද මංකොල්ලකාරී ඒ ආදීනොටික පේන්නේ දරුවවා නැවෙති අස්වාද පේන ආදීන ගොඩයි මාමී කියනද ීමසා බලන්ට ඔන්න ඇට කටුවක් වගේ කාම පස්ස මංසපේ සූපමා කාම උත්තා බගවතා මස්කැටියයක් වගේ කියනවා මොක්ද මස්කටියක් වගේ කියන්න උකුස්ක් මස්කටියයක්හම දැහැගෙන ආකහේ පියාබනවා පියාබනකුට අන තුකු සුටිකැවිල්ල වටට වෙලා කොටනවා මොකක් ගන්නගේ අ මස්කෙටිය ගන්න. අර මස්කෙටි ඇරංයන මාමේ උකුස්සට බේරෙන්ඩ නං අත්හරන්නම වෙනමකක්ද අර මස්කෑල්ල බේරෙන්ඩ නං අත්තහරෙන්න්න වෙනවා නැත්තන් කොටනෝ අනිත් උකුස්සෝ දෙම් බලන්න තමන් දහවලන්න අන්න කාමී මස්කෑල්ලක් වගේ වාහනයා නැමැති කාමී අපි අල්ලා ගත්ත ගම න්න ට්‍රපික්ලට ගෙවන්න ඕන බනිින් ඕන පොලිසි අන්න ඕන සවිස් කරන්න ඕන ඊලඩු වහනි රකින්න ඕන මස්කෑල් අල්ලගෙන ්‍යප ඉරන් හොඳ නෝන කෙනනික් ගන්නවා ටස බල්නොවාක්කෝ මිස්කෝල් ඇවිල්ලද ගෙදිටට කෞදාව මෙයා කාටව තිිනාවෙලාද මෙයා මෙ සිද්දාලද ඔන්න දැන් අර මස්කෑල් අල්ලගෙනෙ දංඟලනවා ඊඩමක් ගන්නවා. ඊළඟට ඒවාගින් දඟලනවා දැන් දරු අල්ල ගැන්නවා යිටවස් දරුව කොහෙදිය නැ සිද්ධ වෙනවා සිද්ධ වෙනවා මේ වකරන්න පපමිත්‍රේ කස්සරට වරනවාද මේක කුඩු ගහනවාද බොනවාද කොහෙද රස්තතියාදගේ කොච්ච දීවල් හොයන්න දෙනවා කාමය දැ ෆෝර් එක අතට ගැනීම තුළ පවා බලන්න. ඊටවාස මේ ්‍රොහ්කිින්ටිපෑ. ඉටස මේකට ලෝකදානවා ඊළඟඩ මේක චාච් කරගන්නඕන ඩීටදා ීලෝඩ් කරන්නවා ඊ මේකෙත් එකක දේවා ඊටවාස යනකුට දොරවානවා ලෝක කරනවා මිතර බලනවා අතේතියා ගන්නවා මේ දුක්්ටික ක්කෝ මස්කෑල් දැහැගැෙනන්න උකුසාාවගේ අනි තුකුස්ස කොටනවා මිනිස්සු නඩුන මනිසු නඩදාන සතර සති පට්ටානි වන වටද දැගයි නෝල්ල මහත්තේලා නඩුදාගෙන පවුල් කඩක්පලවෙන්නේ මහන්තය සතරසත පට්ටාන වවා කේතදද කාමේ මුල් කරගෙන කාමී මුල් කරගෙන මේ විඳින දහදු කන්දරාව ඊළඟට මිනිසුන්ින් බැනුන් පස්වල යනකට කොන්දොස්තරලගෙන් බැනුන් හලා දැවරගෙන් බැනුන් හලා හිටගෙන මනිසු කකුල් පාගෙනව තෙරපෙනවා දල්ලු කරනවා මේ ඔක්කෝම දුක්විඳගෙන ඇයි මේ ජීවත්වට කාම සැපේවිඳින්ට අර මස්කෑල්ල දැහැගත්ව කුස්සාට මස්කෑල්ල දැහැගෙනන්න නිසාම අනේ තුකුසු කොට නෝක ගන්න ඒ වගේ අපි මේ කාමේ අල්ලගෙන ඉන්න නිසාම අපිට තියෙන දුක්කන්දරා මේක අතෑරපුගම් මොකෝත් අල්ලාගත්ත නිසා කාමය මස්කුට්ටයක්වාගේ අනිත්ම ඔක්කෝ බැල්ම හොයන්නේ මේ එකඒකාගෙන් බැනුම් අහන්ඩ සිද්ධ වෙන්නේ ඒ ඔක්කෝම කාමේ අල්ලගත්ත නිසා දට බලන්න කාම සම්පත්තියකටම එෙන්නේ අනිත්තයගෙන් බැල්ම අදහුණයන් කරනවා කොඩිවිෙන කරනවා මස්කුට්ටිය අතහරපු දැන නෑ ඊට පස්සි තියෙනවා අපසාදා කාම ඒ නිසා අල්ප ආස්වාදයක් තියනවා කාම නිසා සිිහින ලෝක කතරවන් වන්න බහෝ පායාසාට ගොඩාක් වෙහෙසයි ආදීනෝ බියෝ ගුඩා ආදිනව තින කාම ඒඟට තිනුකූපමා කාමුත්තා බගවතා තිනුකූපමා කාම උත්තා භගතාකි තන හුලක් වගේ හුළත් කාමය හුළු අත්තක් වගේ ඒ තමයි හුළුුවත්ත අල්ලා ගත්තර පස්සේ හුල්ුවත්ත පිචිපිතියනවා දැම් මේ එක අතෑයේ නැත්ත මොකද වෙන්නේ. තමන්ගේ මත හුළුවත්තට පිච්චය. නොුවනින් දකින කෙන අත්තාරයනවා කාමේ හුළුවත්තක් වගේ. තමන්ගේ ගෙදර නිසාම පෙරේතෙක් විච්චයි නැත. තමන්ගේ සල්ලිනි සමය ලංකාව ප්‍රසිද්ධ කෙනෙක් ඉටික කාලේර කල මැරුණ මගේ බැංගුපොත කෝ මගේ බැංකුපොත්ත කෝ කියලා බැංගපොතේ කෝටි තුන්සී ඇති බිලා. කියලා අපි කියපු කෙනා කෙව. එතුොර මැරුණෙ බකෝ කෝ කියලා එතුොට කෝටි තුන් සයකින්යට ලබල දුන්න දායාදම කද්ද දුගතියනේ. සල්ලිගොලට ආසා වෙන්න මැරුුණේ. ඉතිං ඒ නිසා බලන්නමහින්. ඒ තමම් අල්ලගනහිට හළුවත්තම තමම්ම පිච්චවා ඊට පස්සේ දැන් ඔන්න සමහරලට මහනවෙෙන්ඩෙන්න්න ඔය සමහර කලාතුර ගනයා අතර ඔන්න අපිට තේරෙනවා මෙයාගේ ඇන්ගේ කවරුවරය අමනුස්සෙක්කවා පාසේ බලන්නකොට අම්මා බල්න්නට පොඩිකාල යාම්ම මැරිල්ලා දස ඇග ටැවිලයියේ තමන්ගේ දරුවා කෙල්ල සතුටුවනාා ැන දරුව මතක් වුණ ප්‍රේතෙක්ක ලැඟට ටාව. සතුටු වෙච්ච දේම තමාව පිච්චවා ප්‍රේතයක්. හොඳට කල්පනා කරන්න. තමන්ගේ බිරිද ස්වාමයා නිසා ඉඩකඩන් නිසා වතුපිටි නිසා. ඒකෙ තමන්ගේ එට එල්ිය දුන්න දේම තමාව පුච්චවා. ගොඩාකොයි පරණවාහන වල ගොඩක් අරබුදධ ඇතමයි වාහනවල පායේ වාහන ඉස්සල්ලම ගත්තමනුසය වහනමින්වා පෙරරි දෙෙක්කලා ගොඩා පරණවාහනවල තියන එකක් කොරේ ඒට හේතුව මොකද ඇයි බොහෝ කාලයක් මහන්සි වෙල්ලා සල්ලි හෝයාගෙන හොයාගෙන අමාර්ගින් ගන්න තුර ගාමට නගරයට පල්ලවෙනි වාහන අලුත් වහනරී ආසාවිඥානෝක පිහිනවා සෝදනවා හරි ආසයිවානයට ඔය ගංවල බයිස්කලයක් ගත පස බාන්න පිහිනවා පිහිනවා පිහිවා ඕදනවා දට ආසයි ඉට පස්සේ ඒවා මෙහිත හිතා මැරලා ඒකෙම උපදවාන ඇ අල්ලගත් දේ අ හුළුවත් තාතෑරෙන් හැ ඒ හුළුවත්ම දමම් පිට්ටුනක් කාමෙන් අ ඒ ප්‍රදේශේ කාච්චිකනෙ. මේ වෙලට ගිල්ල පලානෙලාගෙනෙනකට උන්ද මූුණ හෝදන්න්න ඇලට පාත්වෙලා හඋන්දගතින බාටර් කුට්ටමතිය බාට දෙු වතුරෙන් හෝදනකොට එක බාටය එකක් ගියා මුන්ද අනේ කිය ඒට පාතේට ඇලට වැරුණා වයසකුඳ මැරුණා මැරරිල්ල දැන් දුවටාවි වෙලක් කියෙනවාමට බාට දෙ දියන් බාට දෙක දියන් කියලා මේ සොච්චම් බාට එකක් විසිංකි ආච්චි මලබැරේති කළා ඇයි තමන්ගේ බාට දෙකර කියලා කාම සැපේ අත්තැරේ නෑ ඒකත් අල්ල ගත්තා හොලුඇත් අල්ල ගත්තා හොළුවත් අල්ල ගත්ත නිසා ඒක එම පිච්චුණ. ඒසා මේ කාම සැපේ අල්ලගන කාම සැපේ මත් වෙලා කාම මඩ ගොරුවේ හිත හිතා කාමයම හිටියයොත් ඕකෙම පිච ාකාය පිළිගන්නේය දැන් ඔයේ ෆෝනව ලිංහෙම ජරාාව බලබලා නර්ක්දිවල් බලබලා එබ්බෙහි වෙලන්නවා. එබැහි වෙලන්න. හරීටප් මේ අලු ජෝඩු ප්‍රශ්න කතා කරනවා කියලා ලියල එ වනවා ප්‍රශ් නැමනවාද ප්‍රශ්නය විවාහ වෙලත් මනුසේ අතාරරින්නේ ෆෝර්ණ එකින් බලබලඉන්නේෙෝ. නොන අතාරින්නේ ෆෝර්ණ එකකින් බලබලයිඉන්නේ. ඉන්න කාල යල් හිතන අපි මේ තනිකඩ ඉන්න නිසයි මේ කාමාසාාව කියල පෝර්ණ එකට එබ්බෙ වෙනවා. නමුඒක ඇබ්බැහි වීමක් විදිහයට වෙනවා. විවාහ වුුණට පස්සේ අත්හරඉන්නවේ. නොවනට නින්ද යනකල්ල ඉන්නවා මහත්්‍යය ෆෝර්ණෙකො බන්න. මහත්තැර නින්ද යනකල් ඉන්න ඕන ෆෝර්ණෙ කෝබන්න. අමුතු ලෝකෙක හැපයක් හොයනවා. එහෙම මේ කාමාසාාවන් කාමේ තාාසකල්ල කාමුක දේවල් බලබලලායිඳල මැරිල්ලා යන්ඩ වෙනම කාම ප්‍රේත කාම නිරේවල්තියෙනවා. තමන්ට සතුට ගෙනල දුන්න එකෙන්ම තමාව දුගතීටරඥනවා. තමාට සතුට ගෙනල දුන්න දේම තමාව දුගතිීටරඥනු දැක්කද දැක්කද විච්ච දෙහුළුවත් අත්තෙරනේ හුළුවත්ඇත්තැරණේ අපසාදා කාමාාව අල්පාස්වාදයක්ත්තෙන්. බහෝ දුක් බුගොඩා දුක්තියනවා. බහු පායාස බොහෝ වෙහිස කරයි. ආදිිනොවෙත් බිහිෝ ගොඩා ආදිිනොතිනො කාම්. ඊට පස්සේ අංගාරකාසූපමා කාම බුත්තා භගවතා. ගිනි අංගුරුවලක් වගේ කියල වදා. ගිනි අංගුරුවලක් කොල කියන්න. ජීවත්වෙන්ට කැමැති මැරෙන්ට අක්කමැති දුක්කදින් ටකමැති කෙනක් ඇදගෙන ගිහිල්ල ගිනිදළු තියෙන පුරපුුරා තියන මහා ගිනි අගුරු වලකට මෙයා දාන්ට හදනෝ. එදකුට අම්මෝ කියල ඇත්ව වැටුනොත්තිවර. ඒ වගේකින කාමේ වැටුනොත්ති වරයි වැටුනොත්තිවර ඒසා අපිම වාහයකටෙන් වැටුනොත්ති. මලකට වැට්ටුනොති ගිනි අගුරු ගොලකට වැටන දැම් මං කියන්න ඔොන්න බලන්න ඔබගේ ජීවිත. සමහර මිනිස්සුම කියනවාන අපි ගිනි ගොඩක් කුඩ ඉන්නවාගේ ඉන්න කියලා. මිනිස්සුම කියන වැහහිලා නැද්ද. ගිනි ගොඩක් කුඩි ඉන්නවාගේ ඉන්න කියලා. ඒ අයි මොකක්ද ගිනි ගොඩ කාමය අපි පිච්චි පිත්තිඉන්නේ කියල කියනවා මො මොකද පිත් න්නේ කාමයි. දෙ දෙව ඔය තරුණ ළමා ලපෙටි මේ දෙවිදවී නිදාගන්නතුන් ඉන්නවා පිච්චිවිචී මොකද කාමෙන් ඉදි මේක ගින්නේ අගුරු වලක් වගේ තමා දෙසු බගන්න යාචිත කූපම කාම ගත්තා භගවතා භාග්‍ය තුන්ාන්සේ වදල නයට ඉල්ලගත්ත දෙයක් වගේ චෝ. මොකද මෙනාහිට ඉල්ලගත්ත දෙයක් වගේ කියන. මං මේ විස්තර කරනවා බුදුරජාන්සින්ම තමයි විස්තර කළ තියෙන පෝතලී කියන සූත්‍රේ. ඔන්න අනුන්ගෙන් හොඳයට ඇඳුම් ආබරන අරගෙන මෙ පුරසාරන් දොඩෝමින් උද්ධාමෙන් උද්ධච්ච කමින් යනවා පාරේ. කියල්ල නගරේ මිනිසු මැදම අඉන්නකට අ ඇඳුමේ අයිති කාරයන. යිති කාරය ල්ල කියනව දියන් ඕකමගේ ඔටි දමයි අබරට ගලෝකන් ඇදුම් ගලෝක දෙැදියන් කියනු දෙෙඩ වෙනවද නැද්ද දෙන්න නොමකද යාගේව ඇඳගෙනනාග ඒ අතාරීන්නේ ඒ ඇඳු ආබරණ කැමැත්තේද අකමැත්තයේද අක්ක මැත්තන් කරන්න දේකුත් නෑ දැන්කන්ඩද අනුන්ගගේ දේවලන කියන් කල්පන කරන්න බන්න මහපොලෝ අයිති මහාපොලෝට බිරිද කියන්නේ තවත් ලෝකකින්ංආපු දෙයා කනෙ දරුවෝ කියන තවත් ලෝකෙකංආපු දෙයා ඇවාහන කියන තවත් කොයි හරි හදපුද දෙය තවක් කොහහිටර යන්න තියෙන දෙදයා අනුන්ගි දේවල් ල අපි මේ බුක්තිමනිි දන්නේ මේ ඇඟ පවා අනුන්ගේ අනිත්්‍යය නැමැති අයිතිකාරය කන්නවා කෞද මේ වගේ අයිතිකාරයා නැත්තන් ජරාමරණ තව මෙයාලගේ අයිතිකාරය. ඇවිල් අවසානි ඔක්කෝ මාතාරින්දෙනවා දැන්ක කියන්න බලන්න මැරෙන මොහොතේ මේ ඔක්කො මතාරරින්නේ කැමැත්තිෙන්ද අකමැත්තිෙන්ද. අකමැත්තිෙන් දරුව අත්තරන්නේ මොනුබුරුව අත්තරන්නේ වාහන අත්තරන්නේ ගෙවල්දුරොල් අත්තරන්නේ ධනය අත්තරීන්නේ, සරීරේ පව අත්හරිණ කැමැත්තෙන් දකමැත්තෙන් දකමැත්තේ නමුත් අත්හරන්න වෙනවද නැදද වෙනවා ඇයි මේවා නිත්‍යයයි නයට ගත්ත දේවල් වගේ වානන්නත් යකඩ ගොඩුවල් අනිත්්‍යයට අයිති දේවා ඊට පාසේ වතු පිටිවුනත් අනිත්්‍යටයිති ේ ගෙවල් දුරුවල් අනිත්‍යයටයි දේවා ඔක්කොම තෑරල යන්න සිද්ධවෙනවා නයට ගත්ත ඇඳුම් අයිතිකාරු ඉල්ලනකුට අක්කමැත්තිං අත්තරෙන්න්න සිද්ුවවෙනවා. ඒවගේ මේ හැම්ම කාමයක්ම අකමැත්තිං අත්තරෙන්දුවෙන කැමැත්තිෙන් හිනාවමැරෙන්න්නේ බලන්න ඔබදිස මේ දහන් ඇසිෙන් බලඩ අපසාදා කාම අල්පාසාදය බහ දුක්ා බතු ගොඩයි. බහු පායන්ස පීඩාව වෙහිස වැඩී. ආදිනෝ එත්ත බහිෝ ගොඩාකාදිිනවතිය. සුපින කූපමා කාමා වුත්තා භගවතා භහංග්‍යතුන්න්නාන්සේ වදාළ මේ කාමේ හිනයක්ක් වගේ කියලා. ඒ මොකදද ඔන්න සිහින අද්දාකිනවා කෙනෙක්. උයන් උද්්‍යාන ගංගා නදීවට සතුටවිවීන්නවා ඇහැරෙනවා මොකොවත් නෑ. සිහිනකින් එක් වෙලා සෝම්නසින් සිතිිද්දී බොදවෙලා යයිය ලෙස අවදිවී බලද්ද. දැම් බලන්න ඔයාලා විවාාවෙච්ච දවසේ තිබ්බ ප්‍රිය සම්බාසන හීනයක් වගේ දෙැන්නේ අය ගන්දත් ල. බයන් කාම සැපයක් වඳ පු මකක් රිදයක් තියෙනවාන ඒ දෙස බලන්න දැන් නෑ ඊීනයක් වගේ හිීනයක් වගේ මේ කාම සැපය කිය එක හිීනයක් වගේ ආය ගන්න බෑ සීනයක් වගේ අපි පාසල් ජීවිත අපි ඉගන ගත්ත කාලේ යෝම් තරුණ තරුණයත්තේ අපි පාසල් ගිය ටිවසන් ගිය කාලේ කොල්ලො කෙල්ලෙකු තුවෙලා හිනාවී කතාකරු පහිට කතා කර කර හිට පේවා ඊීනයක් වගේ ඔය දැෙන් ආච්ිල සියල ඔය අම්මල තාත්තලාම කසාද වදට කලින් හොරම් බංකොලඉඳගෙනන කතාකර පැේ ගන දැන්ඒවතියෙනවාද හීනයක් හොච හැම දෙයක්ම හිීනයක් නිසා හිීනියයක් වගේ කියෙල්ල කියන පුළන් ජීවිතට නෙවී කාමේට. ඒ හිීනයක් වගේ කියැන ආය ගන්ඩ බෑ. ආය ගණඩබ ඒ සැපේ ආය ගන්න බෑ. අප්පසාදා කාම අල් පාස්වාදයි. බහෝ දුක්කා ගොඩා දුකයි ගොඩයි බහු පායාස විහිෙස්ස ප්‍රීඩාාව වැඩි ආදිිනොවෙ බහිු ගොඩා කාදිිනතියනු. කියද බලන්න ඔගේ මොලෙන් කල්පනා කළ බලන්න මේතම ජීවිතය ගැන ගැඹුරෙන් හිතන්්ඩ ක්‍රම භාවනාවක්ක ජීවිතය දෙස බලන භාවනාව ඒළඟට තියනවා රුක්ක පලූපමා කාම ගුත්තා බගවතා රුක්ක පලූපමා කියලන්නේ ගාක ගෙඩි වගේ කියනවා කාමය ඒැද ඒ තමයි ඔන්න ගහක ගෙඩි පිරීලා ති මෙයා ඇවිල්ල රසායි ඉබඩගින්නගන්න මෙයා ගහේ නැගලා හොන්දට කනවා අත්තිනත්තට පැන පැන කනවා තව මනුසේකව මේ මනුසයට ගහය ගෙඩි කණ්ඩෝන නමු ගහය නැග ගන්න බෑ මේ මනුසගේ ත පොරොෝත්වය නිවනස කල්පන කලා මට ගහේ ගෙඩි කණ්ඩෝන ගහ නගින් ැබ ම මේ හ කපනවා ඒ මනසය ගහ කැපුවා තව මනසේ ගහ කපද්දී අර මනසය උද්ඩ ගෙඩි කකා ඉන්න එක දැන් හරිද ඒ මනුසේ ඉක්මට බහින් ඕන ගහහින් නැත්තන් අර ගහත් එකම පත බෑවෙනවා අතප්පය කැඩෙනවා මෑරෙනවා දැම්මේ මොකක්ද කියන්නේ අන්න ඒවා ගහක ගෙඩි වගේනවා කාමය ජීවිතේ නැමැතිදේ රස විඳන්න අපි කාමේ හොයෙනවා. ඉද ගහ කපන කෙන කවද්ද ජරාමරන්න අපි වේගෙන් වයසටයනවා. ඉදුරු අයසිි ගිල්ල මැරෙන්ඩ කලින් අතාරයෙන් නොනු මේවා. අතාරෙන් නෝන මේ ලෝකයේ කොයි මනුස්වයාද මේ පෘතජ්ජන ලෝකයේ වැඩටික ඉවරයි කියලා හිතල සැනසිල්ලි මැරුණක් කෙනෙකන් වැඩ ගොඩා කරන්ටතියද මැරුුණින්. ඇයිඒ ගෙඩි කකායිඉදදි මැරුණ ගහමම් බැසිිනෑ. දැන්නම් හිතේ කාමාසාාව පොඩ්ඩක් වන්නේ මන්තෘප්ති මත්තුලයි වරයි. මට එහෙම දෙයක් ඕන්නනෑ කෙලෙක්කෙනෙකින් නද වයිසටගේ වයසට පලච්ච මේ මිනි සුත් මේ කාමදාහන පිච්චිෙනව. ළඟතිින් අවුරුදු හැත්තය පහකසිීය කෙනෙ ෆෝනින් උදේදල් හැන්දෑ වෙන කල් මේ පිටට සුදු මිනිස්සු ජරා හැසිරීන් වල දෙෙනවා දහසු ගනං වීඩියෝ බලලා පල්ල පිච් හැදිලා අවුරදු හැත්ත පහහි වයස. අවරදු අසුව කාච්චි කෙනෙ ඒ ්ි පොටෝ ගහගහම මේ ඉස්್ම් පෝර්න එකින් මේක එක්ෙනට යවනවා තැපැල් කරල යවනවා පිස්සු ඇයි මේ කාවාසා තවම ගහේ ගෙඩි කඩනවා දැන් ගහ කපල අවසාන මොත දැන් වැනෙනවා මේ ගහ වැටෙන්ඩ වැනෙනවා ඒත් ගෙඩි කනවා. හොන්දට බලන්න ජරාමරණින් අපේ ජීවිතයේ විනාසකරද්දී. අප අපි තවදවත් කාමේම භුක්තිවිඳවිද ඉවාද කියල බලන්ද දරුවොත් එක ප්‍රිය සම්බාසනය දදිලා ඒවාගේම මේ වතු පිටුවලින් සතුටවෙලා යානවානවලින් සතුටවෙවී ඉන්න මේ ලෝකෙ ජරාමරණවලින් අවසංගෙනවා අපි මේ බුක්තිවිඳවිඳ සතුටන්හෙන් හිටියට ජරාමරණ නැමැත්තා මෙ අපේ ජීවිතය නැමති ගහ කපනවා වෙලා වැටද දන්න මේක ද තියෙ නම් පැවිද්දිී සේෂ්ට බවමයි කාම අත්තර සස්ට ඔවුන්ට දුක්න අපසාදා කාමේ අල් පාශවාදයත් එනිසා හිතෙන් යන්නේ මේ ආශවාදය නිසා කොච්චර කිව්වා කොච්චර හිතුවත් මේ කාහි්‍ය යනවා ආස්වාද අත්තියෙනුව අපසාධ බහු දුක්කා ගො බහු පායාසා ගොඩක් විහිස්ස කරයි පීදයි. ආදිිනු ඉත්ත බිහිෝ ගොඩා කාදනවතිය. ඊට පස්සි පින්වත්න බුදුරජාණන්සේ වදාල අසිසුනු පමාකාම ඒකයන්නේ උත්තා භගවතා මස්කපන කොටයි මස් කපන පිහියි කඩුයි වගේකිව්වා කා ඔන්න මස් කපන කොටවුඩ මස් කපන පි මස් කපනවා 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 කොටේ ටක්නෑ පිහ ටක්නෑ मොත්න ඇහින් රूප බලනවා 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 තමාටිවරයකුත් නෑ හැටිවරයකුත්ने ඒ රූප එනවා ඉවරය කුත්නෑ. අවසාන කොටේ කැපිල කැපිල ඉවර වෙනවා පියයක් ගෙවිල ගෙවිල ඉවරවෙනවා. අවසානය හැ නිකම් අන්දවෙලා දිරල්ල නොපනී ගීල මැරෙනවා. හැටවරය කුත් තිබනෑ රූපවල ඉවර කತ. ඔබ යංකාම සැයක් දර ති න න බලන් ඉවර යක්ත්ති නද කියලා තමන්ට නෑ වෙන ක කියෙන කුටක්න ඉවරය කුත්න කපන කොටු මස්තීතියා කපනවා කපනවා පිහි කොටේටත් නෑ කඩුුවටක්නෑ සතුටු වන්න වෙන්ඩ කියලා සබ්දහන සබ්ද වලිවරයකුත් නෑ කනිින් අහනුව එක ඉවරයකුත් නෑ ඇතිදේකුත් නෑ අවසානය මිනිස්සුල් ලෙඩ ඇඳී නිකන් දර කොටයක්වාගේ මැරිලා යනවා කෝ බලපුරූප කෝ අහපු සබ්ද ක ඉඩකඩ කෝ වතුපිටි කෝ යානවාන කෝ දරුවෝ කෝ හොයහොයා ගේදේවා කෝ ආදරය කරපු අය ගේ මගේ කියල සොයිස්ොයාගියය අසානය මොකන මොකත්න ඊඩබස්තියනවා සතති සුලූපම කාම බත්තාා බගවතා ඒ කියන්නේ උල් පියක් වගේ දෙපැත්ත කැපේන උල් පියක් වගේ කාමේ. පොරීසමෙන් අල්ලන්න නැත්තන් කැපේ. ඒවගේ භයානකයි කාම. භයානකයි කාම අපි කෙනෙකුට හිතෙම් බැඳුනා කියන්න. අපි පරිසංවෙන් නැතුව තවත් කෙනෙකුට හිතම් බැඳුනා ප්‍රේම කරලා ආලය කරලා. ෑහෝ ඔහුව වෙනදගත්තා ඔන්නට දෙපැත්ත කැපෙන කඩුව උල් කඩුව තම ඇල්ලුවේ පෑරෙනවා කැපෙනෝ. ඊටවාසයය හිනා උන් නැතත් පෑරෙනවා කතාකලේ නැතත් පෑරෙනවා නැසිද්ජිකත් නැතත් පෑරෙනවා දකිින්ඩ නැතත් පෑරෙනවා වචනයක් කිව්වත් පෑරෙනවා පෑරී පැරී අර උල්කඩුවෙන් ඇනි ඇනඉන්ඩෝන් කාමෙන් දරු මොනුබුරෝ ගේ දුර පාතු පිටිඉඩකඩන් යහන වහ ඔයාන්නට ගෝචර කාරණාවක් හිතන්න ඇනිඇ දරුව මතක්වෙන ගාන පිච්චිපිචින ගැන උලෑනනවා කාම අපසාදාකාම අල්පශවාතය බහු පායාසා බොහෝ දුක් වෙහෙසතියෙන එත්ත බිහිවෝ ගොඩා කාදිීනවාති නිීළඟ තියෙනවා සප්ප සිරූපමා කාමා උත්තා භගවතා සරපය ඔළුව පැත්ත වගේ කියනවා විසකෝර සරපයක්කනවා. ඒ විසගෝර සරපයාග ඔළුුව පැත්තේ නං අපේ කකුල තියෙන්නේ අපි පරිසං වෙන්න ඕනික නැද්ද. කොයි වෙලා දශ්ට කරයිත්තන්නේ භයානකයි කියන එකමක් කියන්නේ කාමී භයානකයි සරපයක්ගේ හිස පැත්තවාගේ අනතුරුයි තමාව ලොකු විනාසක රැදලදාන්න පුළොන් කාමී දැ බලන්න පවුල් අවුල්ල වෙච්චේවා මිනිීමරාගැනී වසබීම් බෙල්ල වැලෙලා ගන්නේවා සියදි වහානි කරගන්නේවා හිස හැරුුණාතේ යනේවා ිහිත් පිති බොනවා පිස්සු හැදනේවා ඔයකෝගේ මුල කොහෙද කියලා බලන්න කාමයදතර සති පට්ටානේ මුල් කරගෙන ද අරබුද දඇත්වන්නේ කාමය එක කුසේ එපදුන දරුව ටික අවසානනි මරාගන්න හද නිඩකඩම් බෙදා ගන්න ඇයි මේ කාම එක බත් පිගානේ අත්ද අත්ික දාලා කාපු පොඩියෝ එක බත් හල බත් ඉදිච್ ್ತක කාපු දරು අවසාන උසාವ කೂඩුවට නඟෙන ತෝತ කියලා බැනගන්න ම නිසා චෞදරකං අමතකන ඊළඟට අම්್ම දාතපා අමත කන්න කා නිසා පංචි කාලಿ දලා මලක් වගේ හදාගත්ත කෙල්್ලು ರ್ෑಪಾದ ರම්್ට තාತට නොක කිය ಹರින් පැನ್ಲ යි. ඉච්චර දේවල් කරනවා දමයිගේ ජීවිතවල ගුඩා කොර වැඩ ඒළඟට රාසි ගත දේවල් ගුඩාන්ත කුමක් නිසාද කාම නිසා මේ ගෙවල් ගෙවල් වලට දොරවල් ධානේ ජනිීල් ධානේ ගේතුදානේව තාපබදිිනේවා උක්කෝ මාව කුමක් නිසාද නිසා මුදට බලන්න ඊඩවාස ඒවට වියදන් කරන්න සල්ලී හම්බුක දැන්වාට කාමීට වියදං කරන්න සල්දීපය ඉතකුට නැහෙනවා අව්වක් වැසක් නැතුවඒ රාජ්‍ය සේවේ යෙදමින් ඒළඟට හමුදාසවේ දෙමින් ගුරෘතිය දමින් ඒවාගේම කක ෘතිවල දමෙන් මිශෂයන්ල්ල කාමත්‍රප තිපෙන සසා අවසානමොකෝ අවසානමොකෝත්නේ මොළු ජීවිත කාලයම කාමම බල බලාහිටු ප ස් වලයි තවක් කෙන ගැස් වලයි වෙන හක්න නමුත් ඇතුල පිච්චි ල වල හිතන්නේ තිරිසන් ලෝක प्र්‍රේතලෝක අශුරුලෝකෝලයයිකාම නිසා ඒ නිසා මේ විදියට කල්පනා කරන්නට ඕන මේ කාමාසාාව හිතන් අයින් කරගන්නන. ඔයි විදියට කල්පනා කරන්න තු කාමී අත්තරින් දක්දැ අල්ලගනමනවා. ඔය විදියට කාමේට ආස කරල මේ සරීරවල් වට ආස කරලා පිනක් තිබ්බ තා ඒ මනුසුලෝකකට මනුසුලෝකටාවට පස්සේ දස අකුසල් පං්ච දුෂ්චරිත කෙරලා ආයත් නිෙරේටයනවා. වැනි උදධරමයක් කතා කරන සෑය බෝද්ධිය විහිර ඇතට පේන සඳංකූරේ සුවද පැතිරිල්ලා මල්ල්ල සුවන්ද පැතිරිල්ලා සසාදු හන්ඬ හේවිසියන් රැහෙන මේවාගේ කාලෙකත් මිනිස් සුපස් පෞද්දසකුසා කරනවානං. මේ දහන් හඳ නැතිවුුණට පස්සේ මිනිස් සුමොනවා නොකරයිද. කාමට ආසකලොත් ආය කාමලෝකටයි හැබැයි නිරේ. හැබයි නිර ඊවි පුළුවන් න අක්තරග මේ තමයි කාමීෙන් නිදහස් වන වචනටිකක්කවත් ඇහ අවසාන යුගයේමන් පත්සේ හෙන්නේ කී ගමනක්ොයි කතා ඔබට කියනවාද පුළුවන්න්නන් ගැලවෙල යන්න මේ අවසාන යුගයි ඒ අපගේ භහග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා ඒ තමයි කාමය ගැනවදාලා භයන්ති භික්වේ කාමානමේතා අධ වචන පින්වත් මහනනමේ කාමයකැන්නේ බයිට කියන නම අපි බයවෙනවනම් බයවෙන්නේ කාමයක් රකින්න ගේල්ලා හොදට බලන්න මේ ඉඩම නැතිවෙයි මේක නැතිවෙයි නැතිවී මහත්ත නැතිවී දරුව නැතිවී වහන නැතිවී සල්දිි නැතිවී බලන්න බයන හැති කාමේ නිසා බයන්ති බික්කවී කාමන මේතන් අධී වචචන දුක්කන්ති භික්කවී කාමාන මේතන් අධි වචන කාම දුක කල කියන්නේ කාමේති කියෙන නවා රෝගෝති බික්කවේ කාමානමේතන් අධි වචනං රෝගය කියන්නේ කාමීට කියන නවා. ගණ්ඩෝති බික්කවේ කාමානමේතන් අධි වචචන ගඩුව කියන්නේ කාමීති කියන නවා. දැවිල්ල ගඩුවතියනේ ඇදදුුම් කනවා කාම කාමාසාවාවට පස්ස කාමීෙන් සතුරන ගැට පස්සේ ඇදුම් කනවා. ක් ගඩුව උඩින් තෙල් ගල අතගානකට සනීපයි ඒවාගේ පුන් ජිසානී පයත්වයන ඊට පස්සේ සල්ලන්ති භික්ෂවී කාමානමීතන් අධි වචන හුල කල කියන්නේ කාමයට පපුුවට ඇනුනොත් උල ගලවන කල සනීපයන්නේ එයා මල්්‍යහනක තිබත් තු පලසක ති්බ දිවියලෝක තිබ බ්‍රහ්මලෝක තිබ තුල ඇන් ච්චකනට පීඩයි කාමාසාාව හිතටාවට පස්සේ එයා පන්සලක හිටියත් අසපුූක හිටියත් බස්ටෑන්ඩික හිටිය ගෙදර හිටියත් තමන්ගේ වාහනහිටියත් කාමාසාාවේ උල ඇනිලනං පීඩාාවෙන් එන්නේ ගල්හ ඊට පස්සේ සංගෝති බික්කවේ කාමානමේ තන් අධි වචනා ඇ සගකන ඇලීම එක්වීම ඇලීම කියැන කාමීයට කියන නවා. ඊළඟට පංකෝති භික්වේ කාමානමේතන් අද වචන මඩ කියන්නේ කාමේට කියන නවා කාම මඩ ගොහොරුව කොහොමද වැතිරෙන හැ එරෙන හැට මඩස්වභාව එරෙනවා කාමයේ ස්වභාවය එරෙනවා මඩ කියල කියන්නේ කාමීට කියන නවා ඉලාට ගබ්බෝති භික්කවයේ කාමානමතන් අධිවචචන මවකුස ගැබබ කියල කියන්නේ කාමට කියන නවා එහෙනම් මෞකුසක් කියන එක ලැබෙන්නේ කාමය නිසා කාමික් මෝපු අය මවකුසකරෙන්නේ එහෙනම් අපි අම්ම කෙනෙ බඩි ඉපදුනම කාමය නිසා බලනා පස්සර ජීවිතී සීකර. ඉටවාස බුදුරජාණන් වහන්සි දේශනා කරනවා කස්මාච භික්කවී භයන්ති කාමානමීතන් අධිවචන ඇයි පින්වත් මහනිනි කුමක් කරන කොටගනද මේ කාමීත බය කියලකිවේ යස්මාච කාමරාග රත්හා යං භික්කවී චන්දරාග විනි බද්දූ දික්ඨදම්මිකාපි භයාන පරිමුං්චති සම්පරායිකාාපි පයාන පරිමුංච්චති කාමරාගෙන් යයට වූ චන්දරාගෙන් බැඳුන සත්වයා මේ ජීවිතෙත් බයින් නිදහසුන් වෙලානෑ පරලොවත් බයිෙන් නිදහස්වරනෑ. මේ ජීවිතෙත් මේවා රැකගණ්ඩ බයින්ෙන්නේ කවරුත් නැතිවෙයි කියලා. පරලෝකෙ සතරාපා බය නැතිරලනෑ. ඒ නිසා කාමය කියන්න බයට බය කියන්න කාමේට. ඊට පස්ස ඔය විදිහටම රෝග දුක කියන්නේ කාමේ තියන කෙනට මේ ජීවිතයත් දුකයිඉවරණෑ පරලෝකිත් දුගෙවරණෑ මේජීවිතයත් රෝ රෝගයක් ඇදුම් කනවා ඒවාගේ රෝගයෙන් පීඩවිදින කිවරණෑ කාමකැන් රෝග යන්නේ ඇගේ ඇතිවිච්ච රෝගය එකටනම් බෙහෙත් කළකි කාමාසාව කැතුනට පස කොහම බෙත් කරන්න නි මේ ජීවිතයත් ්‍රරෝග සංසිදලනය පරලෝක සංසිදලනය ගඩුුවක් වගේ නිසා මේලෝකත් දුකෙන් නිදාස්වීීමය පරලෝකි දුකෙන් නිදහස්වීමක්න මේ අම්ම කන කුසට මේ ජීවිතත් අපයාාවේ කාමය නිසා අයි අන්දවින්න කාමය නිසා නිසා කාමීට මවකුස කලකන ඊ වස බුදුරජාණන් වන්සසි දේශනා කරනවා ගාතාව බයන් දුක්කංච, රෝගෝ්ච, ගණ්ඩෝ සල්ලංච සංගෝච. පංකෝ ගබ්බොහෝච්ච උබයන් ඒතිේ කාමා පෞච්චති. බයයනුව දුකයනුවේ, රෝගය අනුවේ, ගඩුව යනුවයි හුල යනුවෙන් ඇලිීම යනුවෙන් මඩ යනුවේ මෞකුස යනුවෙන් මේ කාමයන්ට කියන නම් තියෙනවා. ප්‍රතජ්ජන සත්ත්වයා එහි ඇලි ඉන්නවා. නුවනින් විමසන කෙන කාමයට ඇයි බය කියන්නේ ඇයි දුක කියන්නේ ඇයි උල කියන්න කියලා නොවනින් විමසන්න මේක භාවනාව. ඊළඟට තියෙනවා ඕතිනෝසාත රූපේන පුනගබ්බහයි ගච්චති යතෝච භික්ු ආතාපී සම්පජඥඥා නරිච්චති.මිහිරි වෙස්ගත් කාමෙහි බැසගත් තැනැත්තා යළි මවකුසක් කරාමය යැයි. යංකලක භික්ෂුව කෙලෙස්ථාවන වීරී යුතු නොනින් ගිමසීම. අත් නොහරීද සෝ ඉමං පලිපතන් දුග්හන් අතික්කම්මත තාවිදෝ පජන් ජාති ජාති ජරූපේතන් පන්දමානං අවික්කති මේ කාමී අත්්‍යහරපු කෙනාට ඔොයා ඔහු කාමෙන් එතර වෙලා මේ අසුෘතුව පුතජ්්‍යන ලෝකය කාමින් සැලිසැලි ඉන්නහැටි බලන්න පුළුව කිෝ නිදාත්සන කෙනර තමයි කාමී ඉන්න අයි සැලෙන් හැටි බලන්න පුළුවන් අනිත්තාක පේන්නේ ඒනි සාපගතුනේ ඔන්න කාමී ගැන බුදුවදන් කීපයක් සිහිකළා නොවන කාරණාව තියෙනවනන් සීකල්ල බලන්ට මේ ජීවිතය ගිනි නිවාගන්න බලන්න පිනත් තියෙනව වනන් කාමී අත්තාරෙන්ද ඒ පිනේ විපාක ලබාගන්න උතුන් නයිස්කාර මේය පුරුදු කරන්න උතුන් අත්හැරීෙන් සැපේ අත්්දකන්න. නිසා ඔබ සියලු දෙනාට කාමේනමති දුකන්නේ දහස් වෙන්ද වාසනාව ලැබේවා. ඉතින් පින්වත්න අද දවසය මේ ජීවිතය අදහරතය ඔබට අහන්ඩ සැලසුනේ පංවත් ඉන්දිරා අදසූරිය මෑණියන් සහ දරුවන්සි මේ ධර්මදානය සිද්ධ කරපු නිසා. ඉතින් සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා සියලු දෙනාම ආරක්ෂා කරත්වා ඒවාගේ මිය පරලෝගිය සිරිපාල දනවල විතාන මහත්මය සෝමා වික්‍රම සිංහ මහත්මය සහ Dබී අදස් සූරිය යන සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් වී පරලෝ සැපේවීවා ඒවාගේම මේ රැස්කරගත්ත පින ඒකාන්තෙන් අනුමෝදං වීවා මේවාගේ වචනටිකක් අපිට අහන්ඩ හරි මොහොතක් සිතන් හරි ලැබුණේ ජීතය අතාාර්ථය ගැන බුදුව දැන් අපිට ලොකුසාවිනාාන්සේ කියරදුන්න නිසා. අපගේ පරම පූජනය ගුරුදවිදුන්නේ දුක්්‍රේවා, නීරෝග්‍යවේවා සූපත්වේවා, දීර්ඝායසුම ලබත්වා පිංහල් ලොකුසාවිනාාන්ේ ඇතුළු ගරුතර මහා සංගරත්නයට අනගාරිකා මෑනිවරුන්ට පැවිද්‍යාපේෂක දපුතුන්ට කාමේ නැමැති මැන්ඩ ගොහරුවෙන් නිදහස් වෙලා උත්තරී තර ශාසනික පිහිට රැකොරණේ ලබන්ඩ වාසනාවම ලැබීවා. ඊ ඒවාගේම පින් අනුමෝදන් කරනවා ඉන්දිර අදස්සූරිය මෑණියන්ට එතුමියේ තමයි අද ධර්මදානය කොටස්ක කාරී බෞ්ට පත්වනේ එතුමේ බොහෝ පිං ැස් කරගත්තා ගෞතුමම් බුද්ධ සාාස්නය දන් හඬ අන්න එතහන්ඬ සලස්වල තින් ඒ සියලු පින් බලින් එතුමිය නි දුක්්‍රියවා නීරෝග්‍යවා ධීර්ගාය චලබත්වා නිවනිින්ම සැනසිත්වා. ඒවාගේම ධර්මස්්‍රවණය කරපු ඔබ සියලු දෙනාටත් ගේ අපගේ මෞද් දෙමවගේ ඥාති බඳදුම ත්‍රාීන්ට ගුරු පවතුන්ට ඒවාගේ කාරයමල් දේසිරු දෙනනාට ඔබ සිලුදිනාට මේ බොහෝ දුක උපදධවන අල්පාශාධයක් තියෙන බොෝ දුක බොහෝ වෙහෙස පීඩාව උපදධව වන ආදීනව ගොඩා තියෙන මේ කාමී අතාසෝභාවි අවබෝධ කර ගැනීම පිණිසම මේ ධර්මානිශංස ධර්දේශනා ධර්මශ්‍රවණය මෙය පින් බලය. ඒකාන්තිෙන් හිීතුවාසන වීවා කිය සිත් පතන තිරුවන්සරණයි නමෝබුත්තායි. මෙවැනිවටිනා ධර්ම දේශනා අනැරමීමට ශ්‍රත්තා YouTubeු ජනලේ සබස්ටරයික්් කර සීනුව ලකුණු ඔබන්න.